යැමිල්ලඟට හත්වනි ප්‍රශ්නය වෙතවධනයමු කරමු මේක හනවා පිරවෑපාඩමින් හ ප්‍රශ්නයක් රශ්ණි පෙරලා මෙතෙක් කරමින් සිටි රැකියාවෙන් ඉවත්වේ තමන්ගේම විසිතුරුමල් විකිනීමේ ව්‍යාපාරයක් අරම්භ කරන ලදී. ව්‍යාපාරයට තමන්ගේ මිඩම යොදාගත් අතර එය බද්දට දුන්නේ නම් මස්සකට රුපියල් විසිදාහ ඔබ දන්නවා මේ බද්දට දුන්නේ නම් විසිදදාහ කුපයා ගත හැකිව තිබුණි දැනක ලැබෙන්නේ නැහැ එනම් මේක අහිමියෝ බදුකුලේ කියලා හඳුනාගන්න වක්්‍ර පිරවයක් විදිහට. ඉළඟට ව්‍යාපාර සහා තමන්ගේ මිතුරුම් භාවිතා කරලා රුපියල් ලක්ෂ දෙකක් ආයෝචනය කරලා ය බැංකුවේ දෙෙන්මනම් මසේකට රුපියල් සියයට දෙකක් පොලියක් ලැබෙනු. එතර ලක්ෂයට සයට දෙකක් කියනෙක් දැන්න්නේ පොලිය ලැබින්නේ ඔහු ඒ ව්‍යාපාරඩිය දුලතින් ඒක එනිසා අහිමියෝ පොලිී කිය අපිියඒ වක්්‍රපිරිවයක් විදිර හඳුනාගන්න. ඉළඟට ව්‍යපාරේ රිජුහා වක්ක්‍ර පිරුවක් කිහිපයක් පාත දැක්ව. ඒෙ මම ක්ෂ දෙක කෙහි ඔබට අදාානයක් යොමු කරන්න අ වශ්‍යය මට මේ ලක්‍ෂක රිජු පිරිවයක් විදිහට ගන්නවද නැද්ද කියනෙක. බදන්නවා මුදදලින් දරන පිරිවෑ තමයිි රිජු පිරිවෑ කියලා කියන්නේ. දැන් ඒවගේම තවදන්න කකාණාවක් තමයි රිජු පිරිවෑ කියන්නේ මූල්ල පිරිව කියන්නේ ගෙනුම් කරන පිරිවෑට තමයි බදන්වා ගිෙනුම් කරනේද ව්‍යාපාය ආරම්භ කිරීම යොදන මුදල් අපිහොඳනාගන්න පිරිවෑනවේක ප්‍රාක්්ධනය විදියට. ගෙන්නුම් කරනඒ ආරම්භක මුදලා රම්භ ප්‍රාග්ධනය පිරිවයක් විදිරබි සලකන නැහැ වේවාගේම මේ මෙතන දි මේ ආර්ථික විද්‍යානු කුල ගණනය කනට මේ ලක්ෂ දෙක්ක පිරිවයක් පවිදිර සලකන්න බැහ මොකද දෙක් දැනට මත් දරා ඇති පිරිවය අි මේ පිරිවය නි්පාදන පිරවෑ ගැ සලකිලත් දක්වනොට අ දාන යොමු කරන්නේ විචාල පිරිවැෑනැත්තන් සියම් නිෂ්පාදනයකට අදාලව හටගන්නා පිරව විතරයි දැනටම දරාඇත පිරවේ ගිලුණු පිරවවැනි ද පිරවයටට කළ පිරවෑම මේ අපි නිෂ්පාදන තියරණ ගැනීමේ දී අදාළ කරගන්න වර්තමාන නිෂ්පාදන තියර ගැනීමේදී අදාළ කරගන්නේ එනිසාම ලක්ෂ දෙක්ක ඔබ ගිනුම් කරණේ පිරිවැයක් ලෙස ගන්නෙත් නැහැ. වගේම ආර්ථික විද්‍යාවේ පිරිවැයක්ක් ලෙස ගන්නෙත් නෑ රයිඩීලඟට රිජුහා වක්ක්‍ර පිරවෑ හිපයක් පහත් දක්වේ කියලා තියෙනවා අමුද්‍රාාවලට ලස්දාහයි රජුපිරිවයක් ඉම්බස වැටුඋපලට විස්සි පන්දාහයි රජුපිරිවයක් මල්පැල් සඳහා විසිදාහයි රජුපිරිවයක් පෝර් සඳහා දොළොස්දාහයි රජුපිරිවයක් වතුර සඳහා පන්දාහයි රජපිරවයක් එතර මුල්ලුව රජුපිරිවයක් ක්ලක්ෂ දෙදාහක් මෙතන ඔබට දැකගන්න පුළුව මේ ව්‍යාපාරි නිරතවය මුතුරින්ගේ මාසික වසුදාහක් වත් අවමෝෂීම් බලාපුොරොත්තුවී මේ අසුදාහ ලැබෙන නැත් නම් මේ ව්‍යාපාරමය කරගෙන යන්නේ එතකොඩ අපි මේමගේ එකට කියනව පමා ප්‍රමාණිකලාබ ව්‍යවසායකය ව්‍යවසායකාරි නිරතවීම වෙනුවෙන් බලාපොරොත්තුවන අවමලාභය එතකොඩ ඒක රුපියල් අසුදාහ අපි වක්්‍ර පිරවයක් විදිරගන්න යනු මුළලුවක්ක්‍ර පිරිවැයි කියල කියන්නේ මුළු ආරෝපිත පිරිවැයි කියල කියන්නේ මේ මේ තුනේ එකතුව එක්ලක්ෂ හාරදාහයි. ලමුන් අතර වැරදි වැටහි මක්දී නො මෙන වක්්‍ර පිරිවය ලමුන් හිතනවා ආවස්තිික පිරිවය කියෙ එෙමනෙම අවස්තික පිරිවැය කියල කියන මෙ දෙකේමකතුව. රජු පිරිවවැහ වක්ක්‍ර පිරිවය යන දෙකේ එකතුව. ආර්ථික විද්‍යාවවිදිී අවස්ථික පිරිවයගලකන් මෙ මුළු පිරිවය. ඇතැන් මුළු නිෂ්පාදන පිරිවය ආවස්ි පරවය සමානය රජි පිරවය දන වක්ක්‍ර පිරිවය. එයනුව මෙතන එනවා මුළුආවස්ථික පිරවය ඇතන් නිෂ්පාදන පිරිවය. දෙ ලක්ෂා යදාහයි කිය මුළලු ආර්ථික පිරයැකිවත් හරි එනුව දැ ලාභය ගණනය කනකට ඔබ දන්නවා මෙයා මල් පැලයක් රුපියල් දෙසිය බැගින් මල් පැල දාහක් කලවි කරලා තියෙනවා සහර පින්ටම් මස්ටෙක් තියන තැම් ම මේ සකච්ඡා විදිී හදල තියෙන්නේ මේ පේපර එක ඩනෝඩ කරගත්තන සමට ම තන මෙතන පන්සියදකො ෙද තිබුණ එකනි වැරදි කරගන්න දෙසය විදියට එත දෙසය බැගින් දාහක් අලෙවි කරලා තියෙන යන මුළු වාදායම ලක්ෂ දෙයි ආදායම මුළු වාදායමෙන් අඩුකරට පස්සේ මුළු රජු පිරිවැය එක්ලක්ෂ දෙදාහා අපිට එනවා අනුුවටදාහක් කියලා ගිනුම් කරන ලාභේ. එ වගේම මුළුවාදායමෙන් මුළු පිරිවවැ නැත්තම් මුළු ආර්ථි පිරි වැඩු කරම් පස්සේ ආර්ථික අලාභයක් කියෙනවා අපිට මෙතන හයදාහක් කියලා. යනුව බලම අපි ආර්ථික ලාභය නැ ආර්ථික අලාබය හයදාහක් කියන උත්තරේ නි වැරදි. ිෙනම්රන ලාබේ අනුව වට දහක්කයෙන් උත්තරේ නිවැරදි මුළු ආවස්ථික පිරිවය දෙසය හැකි මෙන තුංවෙනි නිවරදි පිළිතුර විදිරපට ගන්න පුළුව. ට ේන හත්වනි ප්‍රශ්න සහන් නිවැරදි පිළිතුර ඩට පත්වෙනවා මෙ තුන්වෙනි පිළිතුර. එවගේම මංගපට අවධානය යොමු කරන්න ඕන මේ ආයතනයක් ගිනුම් කරන ලාබ ලබද්දී ආර්ථික කලාබ ලබන්න පුළුවන් එහෙම වෙන්නේ වක්්‍ර පිරිවයක් ඇතිවිට වක්්‍ර පිරවයක් ඇතිවිට ගෙනුම් කරන ලාබ ලබද්දි ආර්ථික අලාබ ලබන්න පුළුවන් ගෙනුම් කරන ලාභයට වඩා ආර්ථිකලාභය අඩුවන්න පුළුවන් ආර්ථිකලාභයක් ගිෙනුම් කරලාභයක් සමාන වෙනවා නිෂ්පාදනය වක්‍ර පිරිවයක් නැත්න ් එලාන්ටවිනි ප්‍රශ්නයන් ව්‍යපා රාතනයක තොරතුරු පහත් දැක්වේ යනු නිවැදි පිළිදරවන්නේ මුළු ස්ථාවර පිරිවැ න්න මුල ස්ථාවරපරය හොයන්න පුොම මේ A සාමාන්‍ය මුලි පිරවවැයා සාන්‍ය විචල්ලි පිරිවඇත මේ මේ දුරින් තියෙන සාමාන්‍ය ස්ථාවර පිරිවැය. සාමාන්‍ය ස්ථාවර පිරිවයනවා හයයි කියලා. එ මුළු ස්ථාවර පිරවය හොයන පුොලන් හයගුණ කිරීම සීය හයසය කිය. එනම් මුලස්ථාවරගරය හයිසිය කියන පිළිතුරට නිවැරදි. ඉළඟට ලා මිලරුපියල් දාසය නම් ලාපු පරිමනිමෝම් මිලරුපියල් දාසයනම්ක පර් තරගායතනයක්. පූුණතරගා තන එක මිලරුපියල් දාසය නම් මින මෙතනී යනවා මිලරුපියල් දාසයන විට ඉල්ලුම් වක්රය නැත්තං එම්ර් වක්්‍රය එ ව්‍රය ඒර් කිය කියනත් පුලම් පී කිය කියන පුළවා ඒවගේ ඔබ දන්නවා එMCී වක්රය ද තින් මෙතන එMCී වක්්‍රයදොත් එMC වක්රය යන්නේ Aගේ සහගේවම ලක්ෂන් දිගේ ස්පර්ශ් කරමින් මේ ආකාරයට යන එමසී වක්්‍රේ එතකොට ලාබපුරරිමිනිමෝ මේදි කොන්දේශය තමයි එම්මාර් සමනය MC වෙන එකක් යනුව ලාබපු පරමණනිිමෝම ඒක සීය එතනදි ලාබපු පරමණිම එකක සීයයි ඉතන දි ලාබියත් බිින්දුව මේ පූර්ණ තරග කාරයා යතක දිගුකායින්න සමතුලිතය තර මෙ මේ පිළිතුරු දෙක අතර තුන්න හෝ හතර බවට පත්වෙනවා පිළිතුරු සාදම නිමේද ිල ඔබදන වවාසාදම නිීමේදී කොන්දේසිය තමයි පි සමාන විිසිගේ වම ක්ෂ මෙ තන මයි වාසාධමන අවස්ථාව වසාදමන ඉම ඒ අනුව වසාදම නිමේදී ිල රුපියලාටයි තවදුරටත් තුනහා හතරතර පිළිතුර දෝරනය වෙනවා ිල රුපියල් දාසයන මාර්තනය ලබන ලාබිය බදන බාන්්ඩි මිල රපියල් දාසයක් කොන විට පී කිය ගන්නත් පුළුවන් මේකේ පිී සමානයේ සමානයි මේ Aවිේගේ අවම ලක්ෂ ABC සමානයි පී එතකොඩ ලාභයක් ලබන්නේ ඒවිසලා සාමාන්‍ය මුළිපිරිවැර වඩා පී වැඩිනා ලාභයක් ලබන සාමාන්‍ය මුළුපිරිරවැඩ පි අඩුනා අලාභයක් ලබනු ත් මේ අවස්ථාවද ලබන්නේ ලාබ ශූ්‍ය අවස්ථාවක් ලාබෂූර්ණ්‍ය අවස්ථාවක් ිලරුපිය දාසයක් වුණවිට පී සමානයි ඒ සාමාන්‍ය 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 මුළු පිරිරවයි ATTC වෙන්න ATTC පි සමානය 80TC නැත්තන් ඒ අන්‍ය අවස්ථාවදි ලාබ ශූණ්‍ය අවස්ථාව ගෙන ලාබය බින්දුව අපින නිවරදි පිරිිතුර දිර ගන්න පුළුවන් වෙනම අතතුරණ කොටස. ඒකක හැටේදී මුළු පිරිවය. ඒක හැටේදී මුළු පිරිවවැය ගරනය කරන්නන. මෙන්න මෙතනදී බදන්න එඉතින් එදදා සසු වෙන්න වන කොමද පිදසු ගන්නේ. මෙනි මෙතන ගණනය කරාට පස්සේ. හයසිය එක ලපි ගත්තා හයසිය බෙදීම හැවෙන්න ඕන සාමාන්‍ය මුළු පිරිවයි හයසිය හැටිෙන් බෙදවට පස්සෙ බදන්නවා ඕනෑම ඒක මට්ටමකද මුලු ස්ථාවර්පරය හයසියයි හයස හැටි ෙදෝමස් පස්සේ සාමාන්‍ය ස්ථාවර පිරමිට මෙතන කරණය කරගන්න පුළුවන් අට දන්න දහය දාසයයි කියනවා එනම් දාසේ හැටින් ගුණ රට පස්සෙ අට දන්න දහයදහටයි දහටයි කියනවා දහට ගුණ කරන්න හැටෙන් ඔබට වියුත්තරේ එදදා සසුවයි කියලා. එයනුව නිවරදි පිරිතුර බාඩපත්තින අටිනික සඳහා හතරවෙනි කොටස. ඉළඟටයන් නමවෙනි ප්‍රශ්නය තොරතුරු ටිකක් දීලා මූර්ත දේන නිෂ්පාතියන අතර මූර්තදලදේශ ෂ්පාතිය ගරනය කරන්නේ මූර්ත දදයනී ගණනය කරන්න පුළුවන් මේ නාමික නැත්තම් වරතනමලට දදේනී බෙදන්න. මිලදර්ශකයෙන් වැඩි කරන්න සෙන්. මිලදර්ශක වැඩි කරන්න සෙන් එත ඔබට ඒවි විඋත්තරයක් නාමික දොලාහයි තොළොස් දාහයි ිදර් මලදර්ශකය එක සිය විස්්සයි එක සිය විස්සයි වැඩි කරහම සීෙන් දහදාහක් කියලේ යන උත්තරේ දහදාහක් කියන එක ගන්න පුළුව ද ඉළඟට ආර්ථික වර්ධන අනුපාතය ගණනය කරන්නේ ආර්ථික වර්ධය අනතං ආර්ථික වෘර්ධ අනුපාතයද ආර්ථික වර්ධනය සහ ආර්ථික වෘර්ධය අනුපාතික යන ංකල්ප දෙේක ආර්ථික වර්ධන අනුපාතය ගණනය කරන්නේ පෙරවර පෙරවසර මර්ත දදේනී වලේ මෙ මෙමවසර මූර්ත දදනී වලින් පෙරවසර මූර්ථ දදේනී අඩුකල්ල පෙරවසර ර්ධ දනය අඩු කල්ලා. පෙරවසර මූර්ථ දදේනයගෙන් බෙදලා වැඩි කරන්න ඕන C වැඩි කරනව. තුලි බලමු මෙම වස ර්ථසර මූර්ථ දදේනය අපට දහදාහයි කියලා පෙරවසර අටදාහයි මේ දෙන්නා බෙදන්න පෙරවසර මූර්ථ දදේනයගෙන් අටදාහයි වැඩි කරන්න එත රබට ඒ්‍යාගේය යට විසි පහක් කියලා සිටවිසිපාහ යනො නිවැරදි පිරිිතුර බාඩු පත්වෙනවා සර විසිපහක් කියේවි නිවැරදි පිරිතුරබාඩ පත්වේ නොම හතරවෙනි කොටස් නම නිකට ුත්තර හතර කියලා අපිට ගන්න පුළුව. ඉළඟට මේක නිරදි පිරිතුර බාඩ පත්තිර. ඉළන්ටපියන් දහාවිනි ප්‍රශ්නයට මෙ මේකම විශේෂයම සඳහන් කරන්න ඕන මයි ජාතික ගෙනුම් ප්‍රශ්න අමාරුයි සමී කර ොඩක් තියෙන හතලියයක් පනා හැටක් විතර සමී කරන යන මේ පාඩම තරදාල යන සමීකරන ප්‍රශ්නයට නිසා මතක තියාගන්න අමාරේ නමුත්මං ඔබට කියල දෙන්න මෙදනික්කම සමීකරනයයක්වත්ෑ නමුත් සමීකරන තුළින් ගන්න දැනුව තමයි නො සමීකරන කෝනෙන් බල නැතුව ඉතාම සරල විදිර මේක විසඳගන්න පුළුවන්. මෙ මෙයාකාට ගත්තර පස්සේ ඔබට මේක පිළිතුරගන්න පුළුවන් මෙනමයාගත්දල දේශී වීියද මට සිය හටක් එෙන දශටසය හැටයි ඒ වගේම වැැකල ැකි දර්ජාතික නිෂ්පාතිය ඉලතිනන් අටසිය විස්සයි කියලා ඊළඟට අටස විස්සයි කියලා ඊළඟට දේශීතරුම් කියන මෙනි මේ දෙන්න එකතුව අයිධන එෙක් ගේකතුව ආයචනයෙන් සහ ශුද්ධපනෑනුල එකතුව දාහයි කියලෙනවා ජාතික තුරම් හැත්තෑවැයි කියවා එකත් එක මේ ජංගම ගනිමේශේෂය ගේ ශේෂලයක නැත්ෙක් ගැප ගත්ත තින් ජාති ගෙන ස ගේම් ශලන ැල ට පත්සේ අප මෙන ශුද්ධපනයන විදශුද්ධ ප්‍රාථම කාදායම විදේශවද දිති කාදායම එකකතුරන් පස්සේ හත්තලියහක් කෙනවිති මේ ලේ මතකතියාගන චරමමාහල වු මාරුදව වල රොකට් සයින්ස් නේ ඉතාම සරලෝ මේ කාරණනාටික මතකතියා ගන්න පුළුවන් වියදම් ප්‍රවේශ සියලම ගැල පිලිසාහ ඒ ජාති ගිතතුරුම් දේීතරම් ග. ගේෙවම් ේෂත් එක ගැල පිලිතිී ඔබ මේක නිදහසේ වීඩියක පෝස්් කළ මේ අධ්‍යනය කරන්න ගන කීපයක් ඔබගේ ටියවට් පලතියන ගං කහිපයක් හදළ බලන්න ඉතාම සරලයි ඇති දෙයක් නෑ. ති මේක නිවැරදි පිළිතුර බට පත්තිවා දහාය දෙවනි කොටස. ඉළඟට මේක විශෂයම වැදගත්වය ඔබට ආදායම් ප්‍රවේශ වියදම් ප්‍රවේශය නිෂ්පාධන ප්‍රවේශයට වේවගේ ඉතක් එටි සටනක් හදාගන්න ඔබ ඉගෙනගන්නේ එකම විශ්්‍ය ආර්ථික විද්‍යාව ඔබ මේක හදාරනාකාරය පොඩ ඔබේ ක්‍රමයට අනුව හදාගත්තති මේක වඩත් සුන්දර් විෂය අබ්බාට පත්වේවි ආසාවිෙන් ඉගනගන්න පුළුවන් වේවි අමාරු විෂයක් නෙවෙේ ඉතාම සරල විශ්‍ය කාරණා තියෙන්නේ ඔබගේ ක්‍රමයක් හදාගන්නක තමයි ඔබ විශෂයම කළ ුතුන්න්නේ ඉතින් මෙ මේගේ ලේසි කරමලඩ ගයාට පස්සේ සමස්ත පාඩමසි රසුවක්ම මේ වගේ චාර්තුනකින් අවරණ කරගැනීම හැියාව තියෙනවා ඉළඟයන් අපි කොළස්ෙන් ප්‍රශ්නයට කුලා සොල්සාදොලාහ එක තියෙන්නේ පි ර්ථකගේ ොතුරගේ පියත් න දන සරලාර්ථිකය සංගෘර්තාාර්ථිකය සහ විවෘතාාර්ථක අතර තියන වෙනස්කම් මේගත් පං මෙතන පොලිසන් ශෝධන කීපයක් කර ම පස්සේ පේ පරක බලනකොට දෙ දරලට මෙත ඉස්ක කියල දාල තිබ සත්සු දේරිස් කියෙන දහසි නමුත් සේවින්ස් කියල්ලා තන පොල ඉතුරුම් කියලා යවගේම මෙතන පිතුරෙ ම වැරදි කිරමක්කර නිවැරදි පිළිතුරු මෙනම යාආකාරයට එන්න ඕන. එතවට සරලාර්ථිකයන්න සමාහර විදම සම්රර්ශ් දෙකයි සීදන අයි මෙතන ස ගත්තා අයි ගත්තා සුළු කරාට පස්සේ උත්තරේ දාහයි කියරෙනවා ති මේක ලේසි ඔබට දෙසීය මෙතන බින්දෝදශ මටන සමන මෙතන බෙදන්න ඕන ිදර්ශම දෙකෙන් බින්දර්ශම දෙකෙන් බදදුර පස්ස දදා බින්දශම දෙකෙන් බෙදුර පස්සේ දාහයි කරෙන ඉති කොහමද දෙදදාහා විදශම දෙකෙන් පෙදන්න අගට බින්දුවක් දාල දෙකෙන් බෙදත දාහයි කියලනවා ඉළඟට මෙතන ශුද්ධ දු ගනයරගෙන හිටිනම් වඩාලේසි ුද් බදු ගලපන්නඕන සංගෘර්තාාර්ථති කරන තං අවර්තාාර්ථික සව ෘතාර්තිකයට වයකල ෙ ආදායම තර වෙනක්ටගන්න ඉපව ආදායම සහවයකලහෙකියාආදේ මත වෙනසක්කටගන්නමේ දු සහසානාධර තුළෙයි බදු අයකනවටවැයකලහෙකි ආදේම අඩු වෙනවා සහධාර්ධයකට වයක හෙකි ආදායම වැඩි වෙන. යනුව මේ ගල පිල්ල කරාට පස්සේ. ුද්ධාපනයන ඔ සුද්ද බදු ගණන කිරීමක් කරන්න ශුද්ද බදු හැටි කරෙනවා කොහොද ශුද්බදු ගන කරගන්නන්නේ බදදු වලින් සහනදා රඩු කරන්න මෙන්න බදු හසුවවයිසානාධර්විස් එන ුද් බදු හැටයි කෙලගන්න පුළන් ඒශුද්ද බදු හැට කෙින්ම වෛරනට කරමම් මෙතන තියෙන වෛරනට කරගන්න හැට තර බිදශම අට ගොන කරන්න හැටක් ඒආකාලඩ මෙ මේ පිතුරට ගත්තර පස්ස රසියහතලි ට දෙකින් පෙද ඔබරන ගඩ බින්දුව අත්දාල දශම ස්ායික්යින තින දෙකින් බෙදන් ර දසි හතරය කියලනවා එයාකාඩ මෙතන ශුද්ධපනයන එන්න ඕන සීධන අයිධන චීධනක් කියලෙන් ඕන මෙතනට එක් කියන්නේ ශුද්ධාපනයන ශුද්ධපනයිනය කියැන මෙ මේදන්න එන ශුද්ධපනෙක් යනවා මේක දළපළ ගත්තර පස්සෙ නිවැරදි පිළිතුර බාඩ පත්වෙනවායි එ එකතු කල්ල දෙකෙන් බෙදු වට පස්සේ මෙතන අගඩ බිඳ අත්දාලා දෙකෙන් බෙදුනං හරි දෙදා සත් සියය හතලියයි කියලනවා තිං අන්න එම නිවැරදි පිළිතුරෙක් ගන්න පුළුව යනවා පලවිෙන පිළිතුර නිවැරදි පිළිතුර බවඩ පත්ත ර ඊළඟට ඉහ තර්ථකේ පහ අවස්ථාවදිය සමතුලිත නිමෝඩ්ඩ වන බලපෑමකුමක් ඔබ දන්නවා මෙතන Mප බින්දර්ශ මටනම් මේ දොලොස් වනි ප්‍රශ්නය සාකච්ඡා කරන්නේ එපී බින්දර්ෂ මට නවම් ිදුෂ මටයි කියන දකම මේය දැනගන්න ඕන ගුණකය පාහයි ස්වාදිීන විදම් ගුණකේ පහ ස්වාදින විදම් ගුණකේ ගණනය කරන්නේ බදන්න වාීන විද ස්වාධීනය විදම් කෙල කියන්නේ ජී සහ ජීගන්න පුළුවන් එකැනේ රජමී රජීදම් අයගන්න පුළුව ඒවගම ස්වායත් පරිවෝචනය ඒවා ගන්න පුළුවන් තොර ඒවාගේ දේවල් වෙනස් වුනාට පස්සේ ගුණකය අපට ගණන කරගන්න එක රන්න කියන එත්තං එකරින එපs කියලා එතකොට එකරින එපි කියලා බ කියන්නප B කියන ආන්තික පරිභෝචන නැමියාව ආන්තික පරිභෝචන නැමියාව ඒ කිය ප කියල කියන මෙන්න මේ බින්දදර්ශෂ මාර් දෂ මට එතවට එම් අපට ඔබ දන්නවා එකMPී ගැඩ පස්සේ MPs ආතිකිිතුරුම් නැමයාාවවිතිරි වෙනවා එනම් අපට ගන්න පුළුවන් එක පාරම සරලව එක බෙදීම එක බෙදීම බින්දර්ශම දෙකයි එක බෙදීමම් බින්දශම දෙක අගට බිදුු අත්දාළ දෙකෙන් බෙදන්න ගුණකය පහයි කියල නවා ගුණකේ පහ එකන ස්වාධීන වීදමක් වෙනස් වුනති පස්කුණයකි සමහර වීදමට බල පැමක් තියෙනවා බදු ගුණකේමං ඔබට ලේසිකමයක් කිය දුන මීට වඩ එකක් කඩු හතරයි නිතරම බදු ගුණකේ සංක්‍රාම ගුණක මීටඩ එකක් කඩුයි හතරයි ඊළඟට තුළිතයි වැෑ ගුණකේ නිතරම එකයින්නේ තුළිතවයගුණගෙන ඉත්‍රරම කයෙන්නේ. එනම් අි බලමු කොහොම දෙන්න කියලා. බදු සියයකින් වැඩි කරනකොට බදු වැඩි කරනකොට ආර්ථිකය සංකෝචිනය නිවම හාරසයකින් අඩුවේ නිමවම හාරසියකින් අඩුවේකින් උත්තර දෙක ගන්න පුළුවවා. සහදාර්ශයක වැඩි කනකට මේ හාර්සය ගත්ත සියගුණ කිරීම හතර බදුගුණකේ සංක්‍රම ගුණකේ. එතන ගත්ත සියගුණ කිරීම සියගුණ කිරීම හතර. මෙතනටත් තේමයි සයගුණ කිරියීම මෙතන බදදු නිසාබද වයගන්නනකොට වැයක හැකයාදේ මඩුවෙන නිසා සංකෝ්න වෙන තාම සරලයි ගන මෙතන සියගුණ කිරීම හතර සහනාධාරධනකට වැයකලහැකයාදැ ඩිවෙෙන නිසා සමහාර නිමෝම සංකෝචනය වෙන දඩ එතන හාරසියකින් වැඩිවේ කියෙන් උත්තර වෙන මේක ගන්න පුළුව අයෝචන වියදමකින් පන්සසියකින් වැඩිවිත් එත ේගාන සියගුණ කිරීම පහවබදන්න ආයෝචන කියන්නේ ස්වාධීන වියදමා පස්කුුණයකින් ආර්ථිකය ප්‍රසාරණය වෙනවා. ඉති ඔන්ඔොය ආකාරියට නිවැරදි පිළිතුර ගණනය කරගන්න පුළුවන් දොළොස්වනික සොඳවා පහ කියලා.